මේ 90 එකයි වෙන්නේ කොහොමද? විදේශීය ආයෝජකෙක් අපම මේ වහන්සේට අවශ්‍ය මූල්‍ය පහසුකම් ටික ටග් ගාලා දෙන්න. ඉඩම් ටික ටග් ගාලා දෙන්න. විදුලියේ ජලය ටග් ගාලා දෙන්න. ඒ මිනිස්සයාට අවශ්‍ය පහසුකම් ටික ඉක්මනින්ම හරි ගස්සලා දෙන එක ඉතින් උඩට උඩට එනවා. ඒක ගන්න මාස ගන්න රස්තිය හදනකොට මේක පල්ලෙහැට පල්ලෙහැට යනවා. අපි 99 සිංගප්පූරු එකේ. මේක තමයි වෙනස. ඒ නිසා දැන් මේ වෙනසට කාලේ. ඒ වෙනස කරන්න පටන් අරන් තියෙනවා. ඒ නිසා අපි නැවත නැවතත් කියන්නේ මේ රටේ දරුවන්ගෙන් මේ රට අවුලටපත් කරන්න එපා. මේ රටට නැගිටින්න ඉඩ දෙන්න. විශ්වවිද්‍යාල බලධාරීන්ගෙන් විශේෂයෙන් ඉල්ලන්න කැමති විශ්වවිද්‍යාල තුල තියෙන මේ අමානුෂික නවකවාදේ සහ නවකවාදේ හරහා දරුවෝ බලහත්කාරයෙන් පාරට ඇදලා ගැනීම, දරහත්කාරයෙන් දරුවලව කැට එකතු කිරීම, මේ වගේ දේවල් පාලනය කරගන්න. විශ්වවිද්‍යාල පාලනය කරගන්න. එහෙම නැත්නම් මට මතකයි මම විශ්වවිද්‍යාලයට ආවේ 1971. එනකොට විප්ලවයට ලැහැත්ති දැන් විශ්වවිද්‍යාල ළමයි. ඒ බිමට තමයි අපි ආවේ. මහින්ද විජේසේකර හිටියේ විද්‍යෝදේ රණකත්තු. දැන් 88 89 ඒ විශ්වවිද්‍යාලවල තිබ්බ තත්ත්වේ මතකයි. මොන තරම් ලේ කන්දක් ගිහිල්ලා මොන තරම් තරුණ ජීවිත ගානක් නැති වෙලාද මේ රට ආපහු යථා තත්ත්වයට. එහෙම ඇති වෙන්න දෙන්න එපා. එහෙම ඇති වෙන්න දෙන්න එපා. උපන් ගෙයිම ඒ තත්ත්වය වෙනස් කරගන්න පටන් ගමු විශ්වවිද්‍යාලය. විශ්වවිද්‍යාල දරුවෝගේ පළවෙනි දෙවෙනි තුන්වෙනි අවශ්‍යතාව වෙන්න ඕනන්නේ අධ්‍යාපන ඉගෙන ගැනීම. දෙමාපිය විශ්වවිද්‍යාලයට ඒ දෙමාපියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීම. ඒ නිසා මේ පිළිබඳව අපි කාගේත් අවධානය යොමු කරලා මේ රට ගොඩනගමු කියන කාරණය මම කියන්න කැමතියි.